සියලු දෙනාටම නම බුද්ධාය තෙරුවන් සරණයි. ඔන්න අදත් වටිනාම පින්කමක් පෙන්වන්නට තමයි ඔබට අනුමෝදන් වෙන්නට අද වීඩියෝ එකත් ගේන්නේ කලුනික හෝරාව තුලින්. පුතේ මේ නාගදීපේ රජමහ විහාරස්ථානයට අරණායක නඩයක්. මේක නඩයක් කිව්වට සුළුපටු එකක් නෙවෙයි, මහ විශාල නඩයක්. ස්වාමින් වහන්සේ නමක් ඒ පන්සල කරනායක සංවිධානය කරලත අති දෙවන්ත සීල ව්‍යාපාරයක්. ඔන්න අද 2024 ජනවාරි මාසේ අද 14 වෙනි ඉරිදා අද පැවැත්වුණා. මේ ඒ එක් එක් අවස්ථාවන් වල වීඩියෝ ටිකක් තමයි එකතු කළ මම ඔයාලට පෙන්නන්නේ. බලන්න මොනතරම් පින්වන්ත මිනිස්සු ඉන්නවද කියලා. පුතේ මේ අරණායක කිව්වට අරණායක මිනිස්සු විතරක් නෙවෙයි, රට පුරා දීප්ත ව්‍යාප්තව විසිරී සිටින මිනිසුන් 700ක් 700 දෙනෙක් එකතු වෙලා ඒ සීල සමාධි සදහම් යාත්‍රා කියලා සිල් සමාදන් වෙන්න හැම වසරකම 2014 ඉඳන් මේ දක්වා සෑම වසරකම මේ පින්බිමට එනවා යුද්ධෙන් පස්සේ. ඉතින් ඔබ දැක්කා කලින් ඒ රූප රාමුවල ඒ උදෑසන ඒ පන්සලට එන වෙලාව, ඒ ආපු වෙලාවේ සියලුම දෙනා අතේ දාන කිරියහර පාත්‍රයක, පුංචි පාත්‍රයක සෑම කෙනෙක්ම මේ 700 දෙනා අතේම තිබුණා. ඒ සියල්ලම චෛත්‍ය වටේ තැම්පත් කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඊට පස්සේ ඒ දානය පිළිසකර කරලා පිළිගන්වන්නට නාවික හමුදාවෙනුත් ඒ 12 දෙනෙක් විතර ඒ සේවකයන් ලබා දීලා තිබුණා, නාවික භටයන්. ඉතින් මෙයාලා පුතුමාකාර පින්කමක් තමයි මේ සංවිධානය කරලා තියෙන්නේ. එය සෑහෙන පහසු වෙන තු මොකද බස් 12ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔබ දකින්නේ ස්වාමින් වහන්සේ මේ යනකොට අතර මතක තියාගන්න බලන්න ධර්මදේශනා අසුන්ගෙනත් නෙමේ හිටගෙනම මේ බෝධිරාජානන් වහන්සේ අභියස බලන්න සියලු දෙනාටම ඒ ධර්ම දේශනා සිදු කරන විදිය. අපේ ටොයිලට් එක පාවිච්චි කරලා හරියට වතුර ගහන්න නැතුව එතකොට මානෙල් මල් සුවඳනේ. ඒ වගේම ධර්ම සාකච්ඡා තිබුණා, ධර්ම දේශනා තිබුණා, භාවනා වැඩසටහන සියලු දෙනාට තිබුණා. මම එකින් එකට ඔබට මේ පෙන්වන්නේ. එහෙම නැතුව පිළිසුදු වෙලා හිටියේ නැතුණා මොකද වෙන්නේ? මඩ පුවත අර සිත් මාළුව වගේ කතා කරන ගාන රැවුල් බාල ඈ උදේ හිටියේ දලෝනාට වතුර ස්නානය කරලා ඉතින් දුර බැහැර සිටින ඔබට මෙයාගේ පින්කමකට සම්බන්ධ වෙන්න බැරි වේ ඇති. නමුත් මේ වීඩියෝ දිනෙන් දින ඔබට ලබා දෙන්නේ ඔබට මේ පින් අනුමෝදන් වෙන්න පුළුවන් ගෙදර ඉඳගෙන. ඒ අනුමෝදන් වුණා කියලා පොඩ්ඩක් අතඩුවක් වෙන සම්බන්ධ මහා සමානයි. ඉතින් දුර්ලභ අවස්ථාවක් නිසාවෙන් තමයි ඔබට මම මේ වටිනාම වීඩියෝ එක රැගෙන එන්නේ අද දින. අපි සියපුන් කෙලේ එන්නට ඕනේ. මොකද වෙන්න ඕන? එතකොට අපි බහුතරයක් ඉන්නකොට අම්මලා තාත්තලාගේ වෙන්නට ඕන කාර්ය තමයි ටොයිලට් එක ගිය හොඳට වතුර එකක් දෙකක් ගන්න. අමොන තොන්නේ වතුර මේ ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙන අවස්ථාව. ස්වාමියාගේ
සමස්පාදේ කංචුක පූජාවක් සංවිධානය කරලා තිබුණා. ඔබ දැන් දකින්නේ කංචුක පූජාව පැවැත්වෙන අයුරු. ඔබ මේ දකින්නේ ඒ ස්වාමින් වහන්සේ විසින් සංධ්‍යාවේ ඒ ඖෂධ පූජාව රාජායතන චෛත්‍ය රාජානන් වහන්සේට බෝධි පූජා කරන අවස්ථාව. ඉන්පසුව සෑම දිනා අතේම අබතෙල් පහනක් තියාගෙන ආශිර්වාද අබතෙල් පහන් පූජාව මෙය සමස්ත ලංකාවාසී සෑම සියලු දෙනාටම ආශිර්වාද පතා තමයි මේ සිදු කරේ. අති වාසනාවන්තම අවස්ථාවත් ඔබටත් මෙය අනුමෝදන් වෙන්නට පුළුවන්. ඒක නිසා ඔබටත් මේ වීඩියෝ අවසානයේ සාදුකාරයක් දීලා ඒ පින අනුමෝදන් කරගන්න හොඳට මතක තියාගන්න. ඒ සම්ඵලයෙන් තෙත් වේවා. මෙතනින් පසුවත් රාත්‍රී 8ට ධර්ම දේශනාවක්. ඒ අනුව අඛණ්ඩව රැය පහන් වෙන තුරුම ඒ වැඩසටහන් පැවැත්වෙනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕන ඒ නාගදීපේ බෝධි රාජානන් වහන්සේ අභියස ඉතාමත් අලංකාර විදියට පහන් වැට ආලෝක වුණ දවසක් අද දවස. අන්න නිසාවෙන් ඒ පිනත් ඔයාලට දැක ගන්න පුළුවන් තව සුළු මොහොතකින්. ඔබ සියලු දෙනාටම මේ වටිනාම පින
අනුමෝදං කරමි අනුමෝදං වේවා කියලා සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු.